රටතුල ඇති වූ බිත්තර හිඟය හමුවේ ඉන්දියාවේ සිට මෙරටට බිත්තර ආනයනය කිරීමට රජය පියවර ගත්තා. මෙලෙස ආනයනික බිත්තර බේකරි කර්මාන්තය සඳහා පමණක් ලබා දීමටයි වෙළඳ අමාත්‍යාංශය කටයුතු කළේ. මෙලෙස ආනයනික බිත්තර ලබා දීම මගින් බේකරි ආශ්‍රිතව ආහාර මිල ගණන් පහත හෙළනු ඇතැයි රජය අපේක්ෂා කළද සැලකිය යුතු මිලකින් බේකරි නිෂ්පාදන පහළ යාමක් එම කාලවකවානුව තුළ සිදුවුණේ නැහැ. ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරන ලද බිත්තර දේශීය වෙළඳ පොලේ අලෙවි කිරීමට අවස්ථාව ලබා දී තිබුණේ නැති තත්වයක් තුළ ආනයනික බිත්තරවල වූ ලේබල් මකා දේශීය බිත්තර සමග මිශ්‍ර කර වෙළඳ පොලේ අලෙවි කරන ජාවාරමක් පිළිබඳ තොරතුරු දුම්බල සූරිය ප්‍රදේශයෙන් වාර්තා වුණා. මට බෝඩ් එක පිළිඳෙන්නම් කිව්වා. මට මකා දෙනවා හතරක් දෙන්නම් කිව්වා. බෝඩ් එක බලන්න සාක්ෂි දෙනවා. ඒක මහා පරිමාණයෙන් කරනවා. මම හිතන මම මේ පොඩියට කරාට මේක ලොකු පාම්කාරයක් කරන දෙයක් ඈ. මහා පරිමාණයෙන් කුකුළු ලස්ස ගණන් ඉන්න කට්ටිය තමන්ගේ බිත්තර වලට කියනවා කලවම් කරනවා. ඔය ඔය වගේම එහෙම කියන්නේ කොහොමද? අපි දැන් ෆාම් වලට ගියන් පස්සේ බිත්තර බලන්න මේ වගේ බිත්තර ඒ කියන්නේ කෝට් බාගෙ මැජික් චවන් තරම් තියෙනවා. මෙමෙර දාන්න පුළුවන්. මෙලිව පොඩු මෙලිව. මේක ලංකාවේ තමයි ඉතින් බිත්තර. සම්පූර්ණ මේ බිත්තර මිනිස් පරිභෝජන දුසු දු බිත්තර. ගඳින්නේ අබරුවගේ මේ බිත්තර කණ්ඩ නැහැ කියන මේ වගේ දහජනාව කණ්ඩ දීලා මේ පලාතින්නේ ගූගල් පාම්ටි විනාශ කරන්න උත්සාහ කරනවා. මේ මොනවා කරන්නේ? මෙලෙස ලේබල් මැකූ බිත්තර රැසක්ම භාවිතයට සුදුසු නැති තත්ත්වයේ පවතින බවටයි තොරතුරු වාර්තා වුණේ. කෝටි රුපියල් 4කට තමයි දීලා තියෙන්නේ එක බිත්තරක බැජ් එක මකන්න. මේ සියල්ල තියෙන දුම්මල සූරිය ප්‍රදේශයේ. ඊ ඇමතිවරයා කියන ආනෙනක බිත්තර තුපිල සංකීර්ණ සසස අලුවි කරන අවසර දෙනවා කියලා. ඔයාලගේ ශ්‍රී නාමය කෙලස ගන්න හදන්නේ මේක විකුණලා. අපේ හෝටල් වල කොත්තු වල කල්ලා දානකොට කොත්තු කීයක් වෙනවද වීසි කරාද බිත්තර කුණු වෙලා. අපේ ෆයිට් රයිස් වල එලෝ ටික දාලා මේකන බිත්තර දාන බිත්තර නරක කියලා නම් රුපියල් 150 200ක් අපි ආග දාන්න ඕන. මම මේ බිත්තරේ මකල පෙන්නවා අද ඒක ඔප්පෙලා තියෙනවා. ඒ නිසා අපි කියනවා ආනෙනික බිත්තර ගන්න බලාගෙනයි. ගෙනාව බිත්තර බේකරි කාර්යෝ ගත්තේ නැහැ. අන්න දැන් අර බිත්තරත් කවලම් කර කර යවනවා. මේ කරන්නේ දවන්ත කුමන්ත්‍රණයක්. මේ හදන්නේ බිත්තර කර්මාන්තය සහ මුලින්ම නැති කරන්න. මේ ප්‍රශ්නේ මුල තියෙන්නේ ගැසට් එක. ගැසට් එක රිවර්ස් කරන්න කිව්වා අපි. හැබැයි දැන් ඒක හරියන්නේ නැහැ. අපි ඉල්ලීම කරනවා ගැසට් එක වහා ඉවත් කරන්න. ඉවත් කළා වෙළඳපොලේ බිත්තරේ පාවෙන්න දෙන්න. එතකොට වෙළඳපොල තුල බිත්තර තියෙනවා. බේකරි ජයවර්ධන මේකට වක් කියන්න ඕන. ආනෙ බිත්තර කියන එක පුදුම අමාරුවක් තුනේ. අන්න නරක රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත න්ියුස් YouTube channel එක අදම subscribe කරන්න.